yesterday, I'm going to sit there. I'm a second. Samantha Chakvalesu Atra Gacchantu Devata Saddhammam Munirajas Sunantu Saghmokkhadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Sadhu, Sadhu, Sadhu Pedikave Pradishitina Peshishya Pooja Parakundani Silavansa Swamin Vahansagin Nalathani Buddhaghosa Swamin Vahansagin Evagema Indikarapu Vishesa Mandape Vedasitinava Me Utum Pinkam Malava Pita Satvasakata Pera Arambha Karapu Da Indalama Apita Ashirvada Karami Me Sthanita Vedama Karana Ape Poojaniya Vijayapura Baudha Madhyasthane Bhavana Madhyasthane Ape Pandita Hamaduru Unnahanse Athulu වැඩම කර සිටින අපේ පූජනීය මගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලාගෙනුත් පින්වත් සිල්මෑණින් වහන්සේලා මෙහෙණින් වහන්සේලාගෙනුත් අවසරයි මේ උතුම් පින්කම් සංවිධානය කරන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ CCB ආයතනයේ ගරු සභාපතිතුමන් මේ මොහොතේ මේ ස්ථානයේ රැඳී සිටිනවා GDA පියතිලක මැතිතුමන් ඒ වගේම මේ උතුම් සත්ක්‍රියාවට පුරා හත්වසක් තමන්ගේ කල්‍යාණ මිත්‍ර සේවක මඩුල්ල සමග අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන අපේ සහයුරෙක් ලෙස කල්‍යාණ මිත්‍රයෙක් ලෙස ඇසුරු කරන සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු සුජිත් ජයසූරිය මැතිතුමන් ඇතුළු මේ මහශ්‍රය මළුවේ රැස්ව සිටින කල්‍යාණ මිත්‍ර සදහවත් ගුණතරක පින්වතුනි පින්වතියනි එවැගේම බුද්ධ පුතුන් ඔස්සේ චරණ ටීවී ඔස්සේ මේ මොහොතේ සම්බන්ධ වී සිටින සියලුම ශ්‍රද්ධාවතුනි එවැගේම මේ උතුම් වැඩසටහන වෙනුවෙන්ම චරණ ටීවී සමග මේ මහසෑ මළුවට පැමිණුණු ප්‍රවීණ නිවේදක අපේ කල්‍යාණ මිත්‍ර වජිර ජාවාදන මහත්මයන් ඇතුළු ශ්‍රද්ධාවත් පින්වතුනි අද අපි සූදානම් වෙන්නේ 2018 වර්ෂය නිමා කරන්නට අපට තව පැය දෙකකුත් මම හිතන්නේ විනාඩි 40ක් විතර කාලයක් තමයි ඉතුරු වෙලා තිබෙන්නේ. අපි සූදානම් වෙන්නේ 2019 නව වර්ෂය වඩා යහපත් කරගන්නට විතරක් නෙමෙයි. ඔබ ලබාගත් මේ උතුම් මිනිස් ආත්ම භාවය වඩා අර්ථවත් කරගන්න උතුම් ශ්‍රී සද්ධර්මාව බෝධයෙන් අවබෝධයට පත් වෙන්න අවශ්‍ය කරන තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයක් ශ්‍රවණය කරන්ට තමයි මෙතෙන් ඉඳලා අපේ සජීවීව සම්බන්ධ වෙන පින්වත් පිරිසත් මේ මහසෑ මළුවට රැස් වෙලා සිටින අපි ටෙලිකොම් ආයතනයේ ගරු සභාපතිතුමා ඇතුළු ඔබ හැම දෙනා මේ වෙලාවේදී සූදානම් වෙන්න. අද මා කල්පනා කරා ඔබත් එක්ක සාකච්ඡා කරන්න සිංහලෝවාද සූත්‍රය. සිංහලෝවාද සූත්‍රේ මම දන්නා බොහෝ දෙනෙක් සිංහලෝවාද සූත්‍රයේ අසුරින් ධර්මය අහලා තියෙනවා. ඒ සමස්ත සූත්‍රයම එක විට අහපු පිරිස
මුළු දේශනාවම සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න අවස්ථාව ලැබිච්ච පිරිස ඉන්නේ අඩුවේ. ඒ අන් කිසිවක් නිසා නෙමෙයි. මේ වගේ අවස්ථාවක් ඇරුණකොට පැය දෙකමාරක් එක දිගට බනහන්න යත්තන්ට වෙලාව නැති. එහෙනම් ඔබ විශ්‍රාම සුවයෙන්ම ජීවත් වෙන අය වෙන්න ඕන. රාජකාරී කරන, ධර්මල්ලෝ හදාගන්න වීරිය කරන, ගොවිතැන් කරන, රට තුල විවිධ ශ්‍රමික ක්‍රියාකාරකම් වල නියැලී ඉන්න ඔබට පැය දෙකමාර තුන එක දිගට බනහන්න වෙලාවක් නැහැ කියන එක මා හොඳටම දන්නවා. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් අනිත් දේශනා පැයකට හමාරකට කෙටි කළ තියෙන්නේ. නමුත් අද ඔබ මේ මහසෑමලුවට ආවේ 2019 නව වසර උදා වෙන මොහොතේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ මහසෑමලුවෙම මම නව වර්ෂ උදාවට සූදානම් වෙනවා. ඒ අවස්ථාව අනුස්මරණය කරනවා කියන අදිස්ථානය ඇතුව අවුරුදු 7ක් පුරාම මේ පින්කමට ආපු ඇත්තොත් මේ මළුවේ ඉන්නවා. මා වැඩම කරද්දී මා දැක්ක බොහෝ දෙනෙක් සත්වසක්ම මේ ස්ථානෙට මේ පින්කමට ආපු අය. ඉතින් ඔබ හැම දෙනාටම හොඳ අවස්ථාවක් ලැබුණා පැය දෙකකට අධික කාලයක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා. ඉතින් විවේක ගනිමින් අවශ්‍ය වෙලාවට තැන් ආදිය ගිහිල්ලා පරිභෝජනය කරමින් ඒත් සිනුවන් මේ දේශනාවට පූර්ණ අවධානය ඔබ යොමු කරන්න ඕනේ කියලා මම ඔබට මේ වෙලාවේදී යෝජනා කරන්නට සිපත් කරන්නට කැමතියි. අපි අද සාකච්ඡා කරන සූත්‍රය අපි තෝරාගන්නේ දීඝනිකාය. සුභ පණිවුඩයකුත් කියන්න තියෙනවා. ඒ තමයි මෙතුවක් කාලයක් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වුණාට මේ ත්‍රිපිටකය ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන රජයක් රාජ්‍යයක් ලෙස විවස්ථාවේ නමවැලි වගන්තියේ කතා පැවැත්වුවාට ඒවා ලියලා තිබුණාට මෙතුවක් කාලයක් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පාර්ලිමේන්තුව මගින් රටේ නීතිය මගින් පිළිඅරගෙන තිබුණේ නැහැ. අපට දැනගන්න ලැබුණා ලබන පස්වෙනිදා මාතලේ අලු විහාරයේදී ජාතික උරුමයක් බවට තේරවාදී ත්‍රිපිටකය ලංකාවේ තියෙන මේ ත්‍රිපිටකය පත් කරන එක ලොකු දෙයක්. හරි වටින දෙයක්. එතකොට අත්තනෝ මතිකව ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය කරන්නවා, ඒවා පරිශීලනය කරන්නවා, ඒවට අලුත් කැලි එකතු කරන්නවා, තියෙන කැලි අයින් කරන්නවා කාටවත් බෑ. එතකොට මුළු රටටම මුළු ලෝකෙටම මහා සම්පතක් වන තේරවාදී ත්‍රිපිටකය ආරක්ෂා වෙනවා. මොකද එය ඊට පස්සේ නීතියෙන්ම රට බැඳී සිටිනවා, රජය බැඳී සිටිනවා ත්‍රිපිටකය විකෘති කිරීම නවත්තා. ඒක තේරවාදී බුද්ධ ශාසනය, බෞද්ධ සමාජය මං හිතන්නේ මේ අවුරුදු 2500ක ඉතිහාසයේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරගත්තා වගේම මේ ත්‍රිපිටකය විනාශ නොකරන්ට නෛතික පදනමක් හදා ගැනීමත් මං හිතනවා ඓතිහාසික අවස්ථාවක්. ඉතින් මේ ත්‍රිපිටකය සූත්‍ර පිටකයට අයිති ධර්ම කොටස් පිටක පහක් තිබෙනවා. කොටස් පහක් තිබෙනවා නිකාය වශයෙන්. පළවෙනි ධර්ම සංගායනාවෙදි තමයි මේ නිකාය පහකට සූත්‍ර පිටකය වෙන් කළේ. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය. දැන් මේන් දීඝනිකායට අයිති සූත්‍ර පිටකයේ සූත්‍ර අතරින් මම තාම වටින ඔබට මේ ජීවිතය තුළ නිවන් මගට අවශ්‍ය කරන පරිසරය හදා නිවන් දකින්ට අවශ්‍ය කරන ඒ යහපත් ජීවිතයේ සකසගත අවශ්‍ය වෙන ධර්මෝපදේශයන් අන්තර්ගත වෙච්ච සිඟාලෝවාද සූත්‍රය ඇත්තටම පෙළදහමේ තියෙන සිඟාල සූත්‍රය කියලා. අර සිඟාල ගෘහපතියාට දීපු අවවාද තියෙන නිසා ජනමහර මේ සූත්‍රය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කොහොමද?
සිංහලෝවාද සූත්‍රය කියලා. ඇත්තටම දැන් මේ පෙළ පොත මගේ ගාව තිබෙනවා. මේ පෙළ පොතේ මේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ සිංහල සූත්‍රය කියලා. ඒක පරිවර්තනය කරලා තියෙන සිංහලට සිංහලක සූත්‍රය කියලා. ඉතින් අපි සිංහල සූත්‍රය අද සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ සිංහල සූත්‍රය නැත්තම් අපි අපිට හොඳට හුරු පුරුදු විදියට සිංහලෝ වාද සූත්‍රය දේශනා කළේ රජගහනුවර වැඩ ඉන්න කාලේ. රජගහනුවර. වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ දේශනාව සිද්ධ කළා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩම කරමින් ඉන්න අවස්ථාවක උන්වහන්සේට පෙනෙනවා තරුණේ. උදේ පාන්දරම නාලා දිසා හයකට වැඳවලින් දැන් අපේ ස්වාමීන් වහන්සේ අපිට මෛත්‍රී භාවනාව සජ්ජායනා කෙරෙව්වනේ සදිසාවන්ටම මෙත් වැඩීම. එතකොට සිංහලක ගෘහපතියා සිංහල කියන තරුණයා ඔහු දිසා හයටම අත් දෙක ඔස්සලා වැඳ වැඳ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දැක්කා. භාග්‍යවතුන් වහන්සේ විමසුවා, තථාගතයන් වහන්සේ විමසුවා මොකද්ද ඔය කරන්න බැරි. එතුමා සඳහන් කරා මගේ තාත්තා මැරෙනකොට මගේ දෙමව්පියෝ මැරෙනකොට මට කියපු එකක් තමයි සදිසා නමස්කාරය කරා. මම තාත්තට කළුණ සැලකීමක් විදිය. තාත්තගේ වචනේ අම්මගේ වචනේ අහක දාන්නේ නැතුව ඒ ඇත්තන්ට ගරු කිරීමක් විදියට මම මේ සදිසා නමස්කාරය කරනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නකෝ ගහපති පුත්ත අරියස්ස විනයේ ඒවං චද්දිසා නමස්සිතබ්බාති. ගැහැවි පුත්‍රය ගෘහපති පුත්‍රය ආර්ය විනයේ නම් සදිසා නමස්කාර කරන්නේ ඔය විදියට නෙමෙයි. ආර්ය විනය. ආර්ය විනය කියලා කිව්වේ බුදුවරු, පස්සේ බුදුවරු, මහරහතන් වහන්සේලා අපට පෙන්වා දීපු ශික්ෂණ ක්‍රමය. හික්මන වැඩපිළිවෙල. උන්වහන්සේලා දේශනා කරපු ප්‍රතිපදාව. ඔය විදියට නම් නෙමෙයි සදිසා නමස්කාරය කරන්නේ කියලා සඳහන් කළා. ඇත්තකම ඒ වෙලාවේ ඒ තරුණ ගෘහපතියා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා ඉල්ලා සිටියා. ස්වාමීනි එහෙනම් මට නිවැරදිව සදිසා නමස්කාර කරන හැටි ඔබ වහන්සේ දේශනා කරා. මම සතුටු ඔබ වහන්සේගෙන් ඒ ධර්මයේ ඉගෙන ගන්න. මම කැමති ඔබ වහන්සේගෙන් ඒ ඉගැන්වීම මොකක්ද කියලා නිවැරදිව දැනගන්න. දැන් බලන්න ක්‍රිස්තු පූර්ව 6 වන ශතවර්ෂයේ ජීවත් වෙච්ච තරුණ ප්‍රජාව මොන තරම්නම් මේ ධර්ම පරිශ්‍රණය ගැන, සත්‍ය සේවීම ගැන, අවබෝධය ගැන උද්‍යෝගයක ඉඳලා තියෙනවා. අදත් අපි අතිශයින් සතුටු වෙනවා. අපි කොඩා කල නොදැක්ක උද්‍යෝගයක් තරුණ පිරිස අතර මේ යුගය වෙනකොට දකින්න ලැබෙනවා. ධර්මය ඔය අවබෝධය සොයා යන, විමුක්තිය සොයා යන තරුණ තරුණියෝ අද විශාල පිරිසක් මේ ලංකාවේ දකින්න ලැබෙන එක අපි හැම දෙනාගේම වාසනාවක්. අදත් මේ සෑමලුවේ මොන තරම් තරුණ තරුණියෝ ඉන්නවද? බොහෝ දුර පැහැරින්ද ඇවිල්ලා අත්තම්මල සීල වගේම තරුණ තරුණියෝ වැඩිහිටියෝ මධ්‍යම වයසේ පසු වෙන අය ඉතාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින් කටයුතු එක්ක එකතු වෙනවා. මේ උද්‍යෝගය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ කොච්චර බලවත් තිබුණද කියන එක තමයි අපිට පේන්නේ. සිංහලක ගෘහපතියා ඔහු සඳහන් කරනවා ස්වාමීනි මම කැමැති ඔබ වහන්සේගෙන් මේක ඉගෙන ගන්න. මම කැමැති ඔබ වහන්සේ දේශනා කරන ඒ නිවැරදි මාර්ගය හරියටම අහගන්න. උන්වහන්සේ ඒ අනුව තමයි සිංහලෝවාද සූත්‍රේ සිංහල ගෘහපතියාට දේශනා කරා. ඒ සූත්‍රේ තථාගතයන් වහන්සේ අපිට පළමුවෙන්ම පෙන්වලා දෙනවා මෙන්න මේ කාරණා ටික අපි ප්‍රගුණ වෙන්න ඕන කියලා සංක්ෂිප්තයක් විදියට. කොහොමද දේශනා කරන්නේ? කතමස්සච යතෝකෝ ගහපති පුත්ත අරිය ශාවකස්ස චත්තාරෝ කම්ම කිලේසෝ පහිනෝ හොಂತಿ චතුහි තානේහි පාප කම්මං න කරෝති ච ච බෝඝානං අපාය මුකානින සේවේති
सो एवं चुद्दस पाप काप गतो चद्दिसा पटिच्छादि उभय लोक विजयाय पटिपन्नो होति तस्स अयं चेव लोको आराद्धो होति परोच लोको सो कायस भेद परम मरण सुगतिं सुगतिं सग्गं लोकं उपज्जति। ये तमे संक्षिप्त देशना भागवत में दीघ निकाय वगे निकाय ग्रंथयानि तमन वहंसे विसिं विस्तर विवरण विधियत धर्मया कियंत कलिं तमन देशना करन धर्मे संक्षिप्त अर्थे ओकटे कार्तिकिं किनो उद्देशे उद्देशे देशना अब कहने मातृकाव विस्तर करना कहती है मैं सिद्ध कले मुलु सूत्रे में देशना करंट बलापोरत्वे न संक्षिप्त है यही दी उन्नाहंस देशना करना गृहपति पुत्र यम है किन आर्य श्रावकया सतर कर्म क्लेशयो प्रहीन वेद्द यम है किन आर्य श्रावकतेम सतर करुणे किन पौकम नोकराइद यम है किन भोगयंगे विनाशमुख सय सेवने नोकरन्नेद हेतेम तुदुस्लामक कर्मवलिन दुरुये सदिसावन वसालनुये देलव जयगन्म पिनिस पिलिपन्ने वेई ओहो विसिन मेलोवद उतुम तत्वेट पत्ते परलोद उसस तत्वेट पत्ते मरणिम्मतु मनाप गति सहित स्वर्गलोके कोपदि तं बलन्द भाग्यतुनांसे अपिट अनुपिलिवेला अनुपिलिवेलक नहीं देशना कर अनुपिलिवेलक पेन्वा देनवा में कोतनिंद पटंग गांडो नकी එන ඔකට තමයි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා කියලා මේ ධර්මයේ පුහුණු වෙන්න ආදුනිකයින්ට වැඩපිළිවෙලක් අනුපිළිවෙලට කියන්නේ මම නිතර කියනනේ මේ තථාගත ශාසනේ ගිහිගෙදර ඉඳන් හික්මෙන පිරිස යම්කිසි අනුපූර්ව ශික්ෂාවකට අනුපූර්ව ප්‍රතිපදාවකට අනුගත වයි ඒ පුහුණුව සිද්ධ කළ යුතු වන්නේ මොකද මේ ශ්‍රාවකය ඔක්කොම එක මට්ටමේ නැහැ. සාසනේ ඉන්න ශ්‍රාවකයොත් නැහැ, ගීගදර ඉන්න ශ්‍රාවකයොත් නැහැ. එක මට්ටමේ නැහැ. ශ්‍රාවකයන්ගේ ඥාන මට්ටම් අනුව තථාගතයන් වහන්සේ විසින්ම පුද්ගල වේමත්තතාවය කියලා එකක් පෙන්වා දුන්නා. පුද්ගල වේමත්තතා. ඒකේ මේ ලෝකයේ පුද්ගලයන්ගේ විවිධත්වය. ඥාන මට්ටම් අනුව ඒ අනුව සමහර ඇත්තෝනම් උග්ගටි තඤ්ඤ අහපු සැනින් සමහර වෙලාවට ධර්ම මාත්‍රිකාව අහපු සැනින් මුළු ධර්ම කාරණා සමස්තයම අවබෝධ කරගෙන ඒ ෂණයම මාර්ගඵල ලබන පිරිස ඉඳලා තියෙනවා අදත් ඇත. අද නෑ කියන්න බෑ අපි. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ නම් එහෙම පිරිසක් ඉඳපු බවට සාක්ෂි තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජ්ජාගෙන් අහපු සැනින්ම යේ ධම්මා හේතුප්පව උපතිස්ස පරිබ්‍රාජකයා විදියට ඉදිද්දි නේද අහපු සැනින් අස්සජි මහරහතන් වහන්සේ වදාළ ගාතාව සෝතාපන්නව. එයි උග්ගටිතයි. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ ගිහි කාලේ ඊළඟට කෝලිත පිරිවැජ්ජා එතුමා ගිහි කාලේ එතුමා උපතිස්ස පිරිවැජ්ජාගෙන් ওই ගාතාව ඇහුවා. අහන කොටම සෝතාපන්න වුණා. උග්ගටිතයි. අහපු සැනින් අවබෝධ වෙන මට්ටමට නුවණ දියුණු කරගෙන මේ සංසාරේ පාරමී පුරලා පුහුණු වෙලා කුසල් වඩපු ඥානය දියුණු කරපු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ හිටිබවට සහති. අහපු සැනින් අවබෝධ. හැබැයි මතක තියාගන්න ඕන එක. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරා අහපු සැනින්ම අවබෝධ නොවිත පිරිසකුත් ඉන්නවා. උදාහරණයක් ගමුකෝ. ධම්මචක්කප්පවත්තන සූත්‍රේ සංයුත්ත නිකායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රේ ඒ සූත්‍රේ භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි දේශනාව. භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි දේශනාව ප්‍රශ්නමක් අහන් හිටියා. භික්ෂූන් පස්සෙනේ පංචවග්ගියා බික්කු කියන්නේ කිව්වේ. පස්සෙක භික්ෂූන් අහන් හිටියා. පස් දෙනාම මාර්ගඵල ලැබුවද? පස් දෙනාම මාර්ගඵල ලැබුවේ නැහැ. කොණ්ඩඤ්ඤ භික්ෂුව විතරයි සෝතාපන්න වුණා කියලා සූත්‍රය අවසානයේ තියෙන්නේ.
දැන් එතන හොඳ පිළිතුරක් හමු වෙනවා අපේ තියෙන ඇතම් ප්‍රශ්නවලට මේව මෙකල තිබෙන එක ප්‍රශ්නයන්නේ මේ සද්ධර්ම මාර්ගය හරියට දේශනා කරපු නැති හින්දාද මේ අවබෝධ නොවෙන්නේ කියලා මේ සද්ධර්ම මාර්ගය හරියට කියලා දීපු නැති හින්දාද මේ මාර්ගඵල ලාභියෝ බිහි නොවෙන්නේ කියලා එහෙම මෙකල තියෙනවනේ විවිධ ඇතන් අතර සංවාද විසංවාද මම යෝජනා කරනවා ඒ ඇත්තන්ට නැවත වතාවක් භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි දේශනාව වෙත අවධානය යොමු කරා භාග්‍යවතුන් වහන්සේගේ පළවෙනි දේශනාව වෙත අවධානය යොමු කරාම පේනවා භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මයේනේ උන්වහන්සේ පළමුවෙන්ම තමන් එක්ක පුහුණු වෙච්ච පස් දෙනාට වදාලේ හැබැයි වදාල සැනින් පහටම අවබෝධ වුණාද අවබෝධුන්නේ එක්කෙනෙකුට අවබෝධ වුණා චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා ධම්මසප්පවත්තන සූත්‍රයේ තියෙන කාටද ආ කොණ්ඩඤ්ඤ භික්ෂුවට එතකොට තථාගතයන් වහන්සේ ධර්මය හැංගුවද අනිත් හතර දෙනා තථාගතයන් වහන්සේ යමක් වැහුවද නෑ ඒක ශ්‍රාවකයාගේ නුවණ ප්‍රමාණ ශ්‍රාවකයා පුහුණු කරපු ආපු වඩපු කුසලයේ ශක්තිය एक पुद्गल वेमत्तताव एक देश के अभी प्रश्न निमें धर्मे प्रश्न कुछ निमें एनिसा मम योजना करना ओब हुदर्ट सी कल्पना वें तेरुं गंत किसी में स्वामी नहां से केने धर्मयक देशना करना कुट चतुरार सत्य लेस पेन्नला देनवा मिसक इसकांद दातु आयतन पिलिबंदो विग्रहयां මේ දහම් පොතේ තිබෙන විදියට දේශනා කරලා දුන්න මිසක ඒවා ඔය ඇත්තන්ට නිවන් මඟ හංගන්න ඕනි කියලා හිතන්නම් හංගලා නම් නෑ සමා වෙන්න හංගලා නෑ එහෙම කරලා නෑ සායනාස මොකද අවබෝධ වීම නොවීම තම තමන්ගේ කුසලයේ ප්‍රශ්නයක් තම තමන් ප්‍රඥාව වඩපු ප්‍රමාණයේ ප්‍රශ්නයක් තම තමන් හිත හදාගෙන තියෙන ප්‍රමාණයේ ප්‍රශ්නේ තම තමන් අතහරින්ට සූදානම් ප්‍රමාණේ ප්‍රශ්නය එසේ නොමැතිව ඒක ධර්ම මාර්ගයේවත් එය පැහැදිලි කරලා දීපු ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි එහෙම එකක් නෙමෙයි අපි ඒක හොඳට තේරුම් ගත යුතු එකක් ඒකයි මම අමතර කරුණක් ලෙස අවධාරණය කළේ මොකද අපිට තියෙන එහෙම අදහස් අද අදෙවනි අදහස් බහුල වෙලා තියෙනවා මේ ලෝකේ ඒකයි මම ඔබට මේවා කියා මධ්‍යස්තව බුද්ධිමත් අන්තගාමී නොවේ තරහ ගන්නෙ නැතුව ඒ වගේම දේශක වාසාවෙන් වැළඳ ගන්නෙත් නැතුව සීනුවණින් අහ ඊළඟට විපචිතඤ්ඤු කිව්වේ සමහර දේශනා දෙවෙනි අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවේදී ශ්‍රවණය කරති විස්තර වශයෙන් අහද්දි අවබෝධ වෙච්ච පිරිසක් ඉන්නවා විපචිතඤ්ඤු තව පිරිසක් ඉන්නවා ඤෙය මේ ජීවිත කාලෙම සමහර විට වීර්ය කරලා සද්ධානුසාරීව නේද ඔක්කන්ති සංයුත්තේ කියපු විදියට ඒ පංච උපාදානස්කන්ධේ පිළිබඳ තථාගතයන් වහන්සේ අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස වදාළේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන පැහැදීම ඇති කරගෙන සද්ධානුසාරීව ධම්මානුසාරීව ගත කරන ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබලා භවය නිම කරන පිරිසකුත් ඉන්නවා ඒතන කියන්නේ ඤෙය්‍ය ඤෙය්‍ය ලකෝ වීරයකට පස්ස ලෝකෝත්සාහයකට පස්සේ ඒ අතරතුරේ මේ ධර්ම මාර්ගය අහනෝ විතරයි කටපාඩම් කරනෝ විතරයි කතා කරනෝ විතරයි නමුත් අවබෝධ නොකරන පිරිසකුත් ඉන්න පදපරම ඉතින් මෙන්න මේ සියලු දෙනා වෙනුවෙන් තමයි තථාගතයන් වහන්සේ ධර්මය කියලා දුන්නේ එක පිරිසක් වෙනුවෙන් නෙමෙයි එක පිරිසක් වෙනුවෙන් මේ මළුවේ ඔය සියු දෙනාම නියෝජනය කරන අපි තමයි ඉන්නේ මෙතන ඉන්න පුළුවන් සමහර ශ්‍රාවක පිරිසක් උග්ගටිතයි අහපු වහා අවබෝධ කරගත්තු ඔය අවබෝධ වෙන විස්තරාත්මකව දේශනා කරද්දී අවබෝධ කරගත්තු හෝ අවබෝධ වෙන ඒ විපචිතයි ඊළඟට සමහර විට මුළු ජීවිත කාලෙම මේ ධර්ම මාර්ගයේ පුහුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස අවබෝධ කරගෙන අභවයට පත් වෙන මේ භවයේ නිම කරන ඤෙය්‍ය තත්ත්වයට පත් වෙන ශ්‍රාවක පිරිසකුත් ඇත. ඒ අතරතුරේ
කොච්චර වීර්ය කරත් කිසිම ඵලයක් නොලබන තිරසකුත් ඇති හැබැයි ඒගොල්ලොත් බනහන්නවා ඒගොල්ලොත් බනහන්නවා මොකද ඒගොල්ලෝ මේ ආත්මේ හරි පුංචි හරි වීර්යයක් දරලා තිබුණොත් අඩුම ශ්‍රද්ධාව දිනු කරගත්තොත් සීලය දිනු කරගත්තොත් ශ්‍රතේ දිනු කරගත්තොත් ඡාගේ දිනු කරගත්තොත් ප්‍රඥාව යම් දුරකට හරි ලෞකික සම්මාදිට්ඨියවත් ඇති කරගත්තොත් පෞපින් ගැනවත් විශ්වාසය ඇති කරගනි මෙලෝ පරලෝ පිළිගන්න මට්ටමට ආවොත් ඒකත් ලොකු ජයග්‍රහණයක් ඒකත් අපතේ යමක් නෙමෙයි මොකද අඩුම ඊළඟ ආත්මෙන් හරි වීරය වඩන්න පුළුවන් ඒ නිසා අපි කවුරුත් වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළදී දැන් මේ ಉದ್ದೇಶය කියපු කරුණු ටික සමහර කෙනෙකුට නිවන් දකින්න බැති හැබැයි බහුතරයක් පිරිසට ඒක ප්‍රමාණවත් නොවන නිසා දැන් අපි විස්තරාර්ථ දේශනාව. ඒකට කියනවා මොකද්ද ධර්මයේ විස්තර දේශනාව. උඩ කොටසට කියන්නේ මොකද්ද? සංක්ෂිප්ත දේශනාව. සංක්ෂිප්ත දේශනාව. දැන් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අර සංක්ෂිප්තව වදාළ ධර්ම කාරණා ටික එකින් එක විස්තර කරනවා. වෙන් වෙන් වර්ගෙ. ඔන්නතෙන්දි තමයි ඔය ඇත්තෝ තන තන ඉගෙනගත්තු කොටස් හමු වෙන්න පටන් ගන්නේ. මුලින්ම උන්වහන්සේ අපිට පෙන්වලා දෙනවා කම්ම කිලේසෝ මොනවද සතර කර්ම ක්ලේශ සතර කර්ම ක්ලේශ තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා එතකොට සතර කර්ම ක්ලේශ කියලා පෙන්වලා දෙන්නේ කුමක් පාණාති පාතෝකෝ ගහපති පුත්ත කම්ම කිලේසෝ අදින්නා දහනං කම්ම කිලේසෝ කාමේසු මිච්ඡාචාරෝ කම්ම කිලේසෝ මුසාවාදෝ කම්ම කිලේසෝ ඉමස්ස චත්තාරෝ කම්ම කිලේසා පහීනා හොන්තිති ඉදම වෝච භගවා ඉදං වත්තා සුගතෝ අතාපරං ඒතද වෝච සත්ත මොන තථාගතයන් වහන්සේ පළමුවෙන් අපිට සතර කර්ම ක්ලේශ දේශනා කරන මොනවද ප්‍රාණඝාත කිරීම සොරකම් කිරීම වැරදි කාම සේවනය ඊළඟට බොරු කීම සතර කර්ම ක්ලේශ ප්‍රාණඝාත කිරීමෙන් වළකින එක අපි මේ පුහුණුවේ ආරම්භයක් විදිහට ගන්න. ප්‍රාණඝාතයෙන් වළකින්නෝ ගිහි ගෙදරින් ඉඳන් ධර්මයේ පුහුණු වෙන අපේ සත්පුරුෂ පින්වත් පිරිස රැකී ආරක්ෂා කරන ගම ධර්මල්ල හදන ගම කෙත්තතු වගා කරන ගම ව්‍යාපාර කටයුතු කරන ගම අන්න ඔබ එන්න ඕනේ පළවෙනි තැන තමයි පළවෙනි කර්ම ක්ලේශයෙන් ගැලවෙන්න ඕන මොකක්ද පළවෙනි කර්ම ක්ලේශය මේ සසර දික් කරන මේ සසරේ නැවත නැවතත් අපි දුගති වලට පමුණුවන පළවෙනි එක ප්‍රාණඝාත කිරීම තව කෙනෙකුගේ ජීවිතය තොර කිරීම පානාති පාතනේ තව කෙනෙකුගේ ජීවිතය නැති කරලා දාන එක දැන් බෞද්ධයෝ වෙන අප මේ උදාවෙන වර්ෂේ අදිස්ථාන කරන්න ඕනේ කුමක්ද කුරා කූඹියෙකුගේවත් ජීවිතය මා දැනුවත්ව විනාශ නොකරමි කියන අදිස්ථානෙ තියෙන්න මේ මහසෑ මළුවේ ඉඳන් අපි අද දවසේ අදිස්ථාන කරගන්න ඕනේ පළවෙනිම දේ කුරා කූඹියෙකුගේවත් ජීවිතේ නම් නැති කරන්න නෑ ලබන වසරේ කියන එක අදිස්ථාන වෙන්න ඒකයි මේ උතුම් පින්කමට එන එකේ ප්‍රතිඵලය වේ. ඒකයි ඔබට මේ උතුම් පින්කමට එන එකෙන් ලැබෙන ලාභය වන්නේ. අදිෂ්ඨානයක් එක් කරගෙන. මොකද කිසිවෙකුගේවත් ජීවිතය නැති කරන්නට අපිට අයිතියක් නැහැ. අයිතියක් නැහැ. සබ්බේ සංජීවිතං යන් හැමෝම ප්‍රිය කරන්නේ මැරෙන්නද ජීවත් වෙන්නද? ජීවත් වෙන්න. හැමෝම ජීවත් වෙන්නයි ප්‍රිය කරා. ජීවත් වෙන්න ප්‍රිය කරන සියලු දෙනාගේම ජීවිත නොනසා ඉඳීම බෞද්ධයින් වන අප පිළිපැදිය යුතු පළවෙනිම කාරණ. මේව ගිහි ගෙදර ඉඳන් පුහුණු වෙන්න. සාසනයේ ඉන්න පිරිසක් මේ ධර්ම පුහුණු වෙන්න ඕන. මේ සීලය. මොකද ගැඹුරු නුවණක් ලැබෙන්න කලින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කලින් අපි මෙවැනි සීලයකවත් පිළිටලා ඉන්න එක හොඳයි. කෙනෙක් කහයි සීලයෙන් ප්‍රශ්නේ විසඳනවද නෑ විසඳෙන්නේ නෑ ප්‍රශ්නේ විසඳෙන්නේ ප්‍රඥාව පරිපූර්ණ වශයෙන්ම ඇති කරගත්තොත්
හැබැයි ප්‍රඥාව උපරිමේ වැඩෙන්න කලින් මැරිලා කියොත් මොකද වෙන්නේ? අඩුම ප්‍රාණාතිපාතා පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පරපණ නැසීමෙන් වලකිමි කියන සිල්පදේවත් සමාදන් වෙලා ඒක ආරක්ෂා කරගෙනවත් හිටියා නම් අඩුම හොඳ භවයක උපදින්න හරි අවස්ථාවක් හම්බේ සත්පුරුෂයෙක් ඉන්න තැනක ආයෙත් වනපදයක් අහන තැනක ආයෙත් කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන තැනක සද්ධර්මයක් ශ්‍රවණය කරන්න පරිසරයක් තියෙන තැනක ඒකින් අපේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න ඕනේ හොඳට අවබෝධ කර ගන්න ඕනේ සීලය නිසා සම්පූර්ණ දුකින් නිදහස් වෙනවා කියලා කොයිපොවත් කියන්නේ නැහැ හැබැයි සීලය අපිට රැකවරණය සීලය ආරම්භයක් විදියට තදංග වශයෙන් කෙලස් ප්‍රහීණ කරන්න උදව් වෙනවා මොකද මේ ආර්ය ශ්‍රාවකයා පුහුණු වෙන දේවල් ආර්ය ශ්‍රාවකෝ කියන්නේ කිව්වේ ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ මාර්ගඵල ලාභීන් සරණ ගියපු කෙනා එතකොට ඒ ඇත්ත සද්ධර්මය අහලාද නැද්ද අහලා ඒ ඇත්තට සම්මාදිට්ඨියක් ඇති වෙලාද නැද්ද ඇති වෙලා ඒ ඇත්ත යම්කිසි ප්‍රඥාවක පිහිටපු කෙනෙක් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මොඩෙක් කෙනෙක් නෙවෙයි අනුවණෙක් නෙවෙයි ඒ ඇත්ත මූලිකව ධර්මයක් අවබෝධ කරගෙන ඉන්න කෙනෙක් මේ ඔයත්ව අපි ගැන කියන්නේ මේ අපිටයි මේ කාරණාව දේශනා කරන්න මේ පළවෙනි වතාවට බණහන කෙනෙකුට නෙමෙයි පළවෙනියෙන්ම සිල් රකින්න කියන්නේ මොකද පළවෙනියෙන්ම සීලයක් යෝජනා කරන්නේ නැහැ බුදුදහමේ පළවෙනියෙන්ම යෝජනා කරන්නේ අවබෝධයක් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය දිනු කරා එතකොට සම්මාදිට්ඨිය සහිත කෙනාට කියනවා කවුද ආර්ය ශ්‍රාවකයා බුදු සරණ ගියේ දහම් සරණ ගියේ සංගුණ සරණ ගියේ මෙලොව පරලොව පිළිගන්න දස වස්තුක විද්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙච්ච අන්නේ ආර්ය ශ්‍රාවකයාට තමයි යෝජනා කරන්නේ පළවෙනි කර්ම ක්ලේශෙන් ගැලවෙ ප්‍රාණඝාතයෙන් ගැලවෙ ගෙවල් දල මේවා පුහුණු වෙන්න ඕන නම් මම යෝජනා කරනවා දරුවන්ට මේවා පුහුණු කරන්න ඕන නම් අම්මලා මේවා පුහුණු වෙන්නේ දරුව පරපණ නැසන එකෙන් වළක්වන්න ඕනි කියලා හිතනවා නම් මම යෝජනා කරන අම්මලා තාත්තලා කුරා කූඹි එක මරණය වෙන්න එපා දැන් ඔබ ආයි මෙහෙම 2019 එතකොට ඩෙන්ගු මදුරුවන්ට මොකද කරන්නේ ඇති නොවෙන්න ජීවත් උපදින් නැති වෙන්න ගෙදර සුද්ධ කරක ඉස්කෝලේ සුද්ධ කරක අතුර ගැවසෙන තැන් නැති කරා ඇති වෙන තැන නැති කරනවා මිසක ඇති වුණාම මැරිල්ල බුද්ධාගම නෙමෙයි බුදුදහම කියන්නේ ඇති වෙන්න දෙන්න එපා හේතුව නැති කරා හැමෝටම මම ආරාධනා කරනවා හෙට උදෑසනම තමන්ගේ වත්ත පිටියේ සුද්ධ කරගන්න තමන්ගේ කණුපද්ධති තමන්ගේ වතුර බැහැර කරන ස්ථාන තමන්ගේ කැලිකසල හරියට ඒවා පරිහරණය කරන්න ඒවා අයින් කරන්න මොකද අපිට ඕනේ ආණ්ඩුවෙන් ඇවිල්ලා දඩ ගහනකින් ගැලවෙන්න නෙවෙයි අපිට ඕනේ අඩුම ලබන අවුරුද්ද පුරාම මොකක් කරන්නද මතුරු එකක් මරන්නේ නැතුව ඉන්න මතුරු එකක් මරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා හිතනවා නම් මම යෝජනා කරනවා පීලි සුද්ධ කරන්න ඒජි ඔෆිස් එකෙන් එන දවස ඔය ඔය ඉන්න එපා එදා වෙනකන් ඉන්න එපා මෙතන සුද්ධ කරන්න මොකද ඔබ දන්නා පරපණ නොනසා ඉන්න නම් හොඳ පරිසරයක් හදාගන්නම වෙනවා හදාගන්න වෙනවා ඒකට අපි ඩිවෝට් වෙන්න වෙනවානේ ඒක වෙනුවෙන් අපිට යම්කිසි කැපවීමක් කරන්න වෙනවා නැතුව පරපණ නොනසා ඉන්න බෑ අපේ වැසිකිලි කැසිකිලි පිරිසුදුව තියාගත්තොත් අපේ කුස්සිය හොඳට පිරිසිදුව තියාගත්තොත් අපි කැම ගන්න තැන හරියට පිරිසිදුව වියලිව තියාගත්තොත් එතකොට අර සංසේදජ සත්වය උපදින ප්‍රමාණය අඩු වෙනවද නැද්ද අඩු වෙනවානේ තෙත් පරිසරයේ උපදිනයි කොච්චර හරි අපි තැන් තැන් වල වතුර රැඳෙන්න සරස්සපු ගමන් අන්න සංසේදජ සත්වය උප්පතිය ලැබෙනවා දැන් සංසේදජ සත්වය උප්පතිය ලැබුවට පස්සේ මරණ එක නෙවෙයි බුදුදහමෙන් යෝජනා කරන්නේ මේ උප්පතිය ලැබන ස්ථාන නැති කරන්නේ එතකොට අපිට ප්‍රාණඝාතයක් කරන්න වෙන්නේ නැහැ මම යෝජනා කරන්නේ ඔබයි වෙනස් වෙන්න ඕන අනිත් අය වෙනස් කිරීමට නෙවෙයි අපි වෙහෙසෙන්න ඕන මගේ පන්සලේ නම් මා වෙනස් වෙන්න ඕන මම කිසිම සතෙක් නොමරන තැනට හිත හදා ගන්න එක තමයි මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සලා එතෙන්ට ගෙනියන්න තියෙන හොඳම ක්‍රම හොඳම ක්‍රම මම ඒකට මගේ ජීවිතෙන් ආදර්ශයක් දෙන්න සතෙක් මරන්න මම ඔබට යෝජනා කරනවා දිවි හිමියෙන්
සත්වඝාතනයෙන් වළකින්ට පරපර නැසීමෙන් වළකින්ට අපේ බෞද්ධ පින්වත් පිරිස බෞද්ධ නොවන අයටත් මම ආරාධනා කරනවා ලංකාව ඉපදිච්ච මුස්ලිම් අය වාග්යවන්තයි අරාබි මුස්ලිම් නෙවෙයි ලංකාවේ මුස්ලිම් අයට මේ මහා සංස්කෘතියෙන් ලබන්න පුළුවන් මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහෙනවා ඔබට ලබන්න පුළුවන් මහා භාග්යයක් තමයි කිසිම සතෙක් නොමරන්ට හිතේ අදිස්ථානයක් ඇති කරගන්න අවබෝධය ඇති කරගන්න කෙනෙකුගේ ජීවිතය අහිමි කරන්ට අපිට අයිතියක් නැති බව අවබෝධ කරගන්න මේ තථාගත ධර්මයේ තියෙන රටේ ඉපදිච්ච මුස්ලිම්වරු කතෝලික බැතිමතු හින්දු බැතිමතු ආරාධනා කරනවා මේක ඔබට ලැබිච්ච අපූර්ව ලාභයක් ඔබට ලැබිච්ච අපූර්ව භාග්යක් මේ ලක්දරණ ඉපදිච්ච හැම මිනිස්සෙම භාග්‍යවන්ත සද්ධර්මය ඇහෙනවා සත්පුරුෂය පොඩ්ඩක් හරි මඟ පෙන්නනවා ඔබ මොන ආගමේ හිටියත් කමන්නේ අපේ ධර්මයේ තියෙන්නේ අපේ ධර්මයේ තියෙනවනේ අපෘතජන සීලවන්තයෝ ගැන ඒකේ කවුද ආර්ය ශ්‍රාවකයෝ ආර්ය භාවයට පත් වෙලා නැහැ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ හැබැයි සිල් රකින්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන් පරපණ නැසීමෙන් වළකින්න පළවෙනි කර්මක්ලේශය එකකින් ගැලවෙන්න ඕන දෙක අදින්නා දහන ඒකේ මොකද අදින්නා ආදාන නොදුන්නු දෙ ගැනීම නොදුන්නු දෙ ගැනීම නොදුන්නු දෙ ගන්න ක්‍රම කිපයක් තියෙනවා පොරකම තමයි පළවෙනි එක කපටිකම වංචාව අල්ලස මං කොල්ල කෑම මේ ඕන විදියකින් අපිට අදින්නා දාන කඩන්න පුළුවන් නොදුන්නු දෙ ගන්න පුළුවන් මං යෝජනා කරනවා හෙට ඉඳලා රාජකාරිය වලට යන ඔබ ඔබට નિયમિત වැටුපට සාධාරණීෂ්ඨ කර. ඒක ඔබ ඔබේ සීලය ආරක්ෂා කර ගැනීම. ඔබ මේ රටේ විතරක් නෙමෙයි මුළු සමාජෙම ජීවත් වෙන සියලු දෙනාට අභයදානී වීම. අභයදානී වීම. මොකද හේතුව? මේ රටේ පුරවැසියන් මේ රටේ මිනිස්සු බයෙන් ඉන්නව හැමතිස්සෙම අපේ දේවල් අනිත් අය කඩාවැටා ගනීද කියලා. අනිත් අය සොරකම් කර ගනීද කියලා. මංකොල්ලකා ගනීද කියලා බයෙන් ඉන්නවා ඒ බය ඔබට ඔබේ ගෙදරටත් නැති කරන්න පුළුවන් අල්ලපු ගෙදරටත් නැති කරන්න පුළුවන් කොහොමද අදින්නා දහන තේරම නුදුන්න කිසිම දෙයක් ගන්නවා නීත්‍යානුකූලව නොලබෙච්ච කිසිම දෙයක් ගන්න කෙනෙක් වෙන්න එපා ලබන වසරේකට අදිස්ථාන කරන්න කියලා මං ඉල්ලා සිටිනවා නුදුන්න දෙයක් ගන්න එපා භාග්‍යවතුන් වහන්සේ අපිට ගන්න එපා කිව්වේ නෑ මොකද ධාර්මිකව ගන්න එතනින්දලා ධර්මානුකූලව හම්බ කරනවනේ උත්තාන විරියාතිගත උත්සාහයෙන් වීරයෙන් බාහා බල ಪರಿචිත අතපය වෙහසෝලා සේදා වක්කිත දහදිය වගුරෝලා ධම්මිකා ධම්මලත්ත ධර්මානුකූලව ගන්න නිත්‍යානුකූලව ගන්න ඒත් අල්ලස් ගන්න පාගාව ගන්න වරකම් කළ ගන්න වාංචා කළ ගන්න දූෂණේ වැඩ කළ ගන්න ගේවඬ වෙනවම බුද්ධාගමෙන් කවදාවත් ඔබෙන් අහන්නේ නැහැ ඇයි ඔබ මෙච්චර ධනයක් හම්බ කළේ කියලා බෞද්ධ ගීයකගේ බුදුදහමට ඒක අවශ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි බුදුදහම අහනවා මේ හම්බ කරගත්තු විදිය දැහැමිද මම හිතන්නේ FCIB එකෙන් අහන්නෙත් ඒක කියලා හම්බ කරගත්තු විදිය අහනවා මිසක හම්බ කරගත්තු ගණන් ඇයි මෙච්චර හම්බ කරේ කියලා අහන්නේ නැහැ නේ සභාපතිතුමනි අහන්නේ හම්බ කරගත්තු ක්‍රමේ කොහොමද ලොකු කාර්තියම කොහොම යාවේ ඒකනේ අහන්නේ යෝධ ගෙවල් තියන කොළඹ මේ ගම්තුලානවල් වල ඉපදිච්ච කට්ටියට කොහොම මේ කොළඹ ගයක් ගත්තේ ඉතින් කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ මතක තියාගන්න ඕනේ හොඳට ඩොකියුමන්ට් පෙන්නලා ලියකියවිලි පෙන්නලා කියන එක නම් එච්චර අමාරු වැඩක් නෙමෙයි මොකද හොරෙන් ගයක් හදන්න පුළුවන් මිනිහට ඩොකියුමන්ට් ටික හදාගන්න බැරි නම් මොන මොඩේ එනිසා මතක තියාගන්න මේක කියන්න ඕන උසාවියට විතරක් නෙවෙයි කොතෙන්ටද හෘදේ සාක්ෂිය මොකද වග කියන්න වෙන ඔබේ හෘදේ සාක්ෂිය වග කියන්න වෙන ඔබේ කර්මයට ඔබ විසින් දැනුවත් කරන ලද ක්‍රියාවේ විපාකයට වග කියන්න වෙනවද නැද්ද වග කියන්න වෙනවා මම යෝජනා කරනවා එලියට වග කිව්වොත් උසාවියෙන් ඉරේට යවන්න කනවති
නින්දාපාස විඳින කවලකින් ඔබගේ විනිවිද භාවය පෙන්වුවත් නේ ඒ ජයග්‍රහණ ලැබේ. හැබැයි මතක තියාගන්න හෘදේ සාක්ෂියට වග කිව්වොත් හතර අපායෙන්ම ගැලපේ. බල්ලෝ කපුට වෙන එක නවති. අනුන්ගේ දේ හොරා කාලා. මම යෝජනා කරනවා අනුන්ගේ අර අපේ අත්තම්ම අපිට පොඩි කාලේ කිව්වේ අනුන්ගේ තඹ හුලහක දෙයක් අපිට ඕනේ නැහැ. එතන අපි පොඩි කාලේ අපේ අත්තම්මලා කියන අනුන්ගේ තඹ හුලහක දෙයක්. මම දන්නේ නැහැ ඒ කාලේ තඹ හුලහ කියන්නේ කොච්චර කියලාද. හැබැයි අපිට කියනවා අපි මොකද අල්ලපු ගෙදරින් හරි මල් ටිකක් කඩන් එනවා දැක්කොත් පුදුම වඳින්න. අත්තම්ම ගෙදරින් දැන් කෑ ගහලා ආනෝ ඇහුවද? මල් කඩන්න කලින් මල් ටික නෙලා ගන්න කලින් ඇහුවද? අපි නැහැ කියලා කිව්වොත් කියන අහලා කඩන්. අනුන්ගේ තඹ හුලහක දෙයක් අපිට ඕනේ නැහැ. ඒ පරණි දුප්පත් ගැමියෝ හරි අභිමානෙන් හිටියනේ. ඒගොල්ලන්ට හරි ලැජ්ජ තිබුණානේ. හරියට හිරිකිත තිබුණානේ මේ අනුන්ගේ දේවල් තමන්ගේ ගෙදරට ගෙනේම ගැන. මම යෝජනා කරනවා ඔබ සැමට ලබන වර්ෂයේ අනුන්ගේ තඹ සතයක්ක අනුන්ගේ රුපියලක්ක නිත්‍යානුකූල ධර්මානුකූල සදාචාර සම්පන්න හෘදේ සාක්ෂියට පටහැනි ධර්මයට කර්මයට පටහැනි කිසිම ක්‍රම වේදකින් හම්බ කරන්නේ නැති වසරක් බවට පත් කරගෙන දෙවනි කර්මක්ලේශෙනුත් ගැලවෙන්නේ කිය. මම යෝජනා කර. ඒක පුහුණු වෙන්න බල. මුදුම සනසිල්ලක් ඇතුව 2019 දෙසැම්බර් 31 වෙනිදා ඇවිල්ලා රුවන්වැලිසෑදීහ බලන්න පුළුවන් වෙයි. පුදුම පෞරුෂයක් ඒ පුදුම අභිමානයක් ඇතුව මේ මහසෑමලුවට ඇවිල්ලා චෛත්‍යයට මහසෑයට වඳින්න පුළුවන් වෙයි. මොකද 2018 අදිස්ථාන කරන් ගියා මගේ මේ අවුරුද්ද පුරා අනුන්ගේ තඹ දොයිතුවක් මං ගත්තේ නැහැ. අල්ලි විතරක් නේ. මේ සොරකම අද දැනුම සොරකම් කරනවා. අනුන්ගේ දැනුම තමන්ගේ වගේ තියාගෙන. ඒකිනුත් වලකින්න. අනුන්ගේ නිපැයුම් තමන්ගේ කරගැනීම නේ. ඒවයිනුත් වලකින්න. ඒවත් සොරකම් අද සොරකම් කියන ඒවායි පුදුම සොරකම් තියෙන දැන් හැම එකටම පේටන්ට් බලය ගන්න වෙලා තියෙනවා. මොකද හේතුව නැත්තම් මේවයි අයිතිකාරයෝ ඉන්නවා හතර වටේ. කාගේ හරි නිර්මාණයක් හොරකම් කරනවා. කාගේ හරි දැනුමක් හොරකම් කරනවා. ඒගොල්ලන්ට මං කියන්නේ දාර්ශනික චෞර්යෝ කියලා. අනුන්ගේ දැනුම හොරකම් කරන කට්ටිය. අනුන්ගේ දර්ශන තියරි හොරකම් කරන් තමන්ගේ වගේ ඉන්නවා. මං ඔබට යෝජනා කරනවා දැනුමත් හොරකම් කරන්න එපා. අනුන්ගේ නිෂ්පාදන හොරකම් කරන්න එපා. ඒ ඔක්කොම වගේම මං යෝජනා කරනවා වෙලාව හොරකම් කරන්න. වෙලාව. මොකද මේ රටේ පුරවැසියෝ වන අප පැය 8කට සේවය කරනවා කියලා වැටුපක් ගන්නවා. ඒ සේවා ආයතනයෙන්ම රජය හෝ පුද්ගලික ආයතනයෙන්ම අපිට දෙනවා සැලකිය යුතු විවේකෙකුත් ඒ බොන්ට බත් කන්ට ඒවටත් දෙනවා. ඒකත් අපි ඇතැරිය කියමුකෝ පැය ඔය එකමාරක්. එහෙනම් තව පැය 6මාරක් තියෙනවා. ඒ පැයමාර 6මාරට අවක වෙයි. මොකද අපේ රටේ පුරවැසියා රටවාසියා සේවකයා රටේ ප්‍රධාන නිලධාරීන් ඉඳලා පහළම සේවය සපයන්න දක්වා හැමෝම ලක්ෂ අඩුම 40 50 රැකියා ආරක්ෂා කරන කට්ටිය ඇතිනේ ලංකාවේ. ලක්ෂ 12ද 14ද රාජ්‍ය සේවකයෝම ඉන්නවලුනේ. දැන් ඒ අනුව පුද්ගලික අංශය ඔක්කොම ගත්තම ලක්ෂ 50ක් 60ක් අත රැකියා කරන වැතිනේ මේ කෝටි දෙකකුත් දශම ගානක් ඉන්න ජනතාවෙන්නේ. එතකොට ඒගොල්ලෝ අඩුම ලක්ෂ අපි කිමුක 50යි කියලා දවසට පැය දෙකක් එක මිනිහේ කොරකම් කර. එතකොට නේද දවසට පැය ලක්ෂ 100ක් කොරකම් කරනවා. එක මිනිහෙක් නේ එක මිනිහෙක් දවසට පැය දෙකක් කොරකම් කර. එතකොට ඒක මේ වැඩි කරාම ලක්ෂ 50 නේද? කොච්චර පැය ගන්න දවසට හොරකම් කළා? එක මිනිහෙක් හොරකම් කරොත් විතරනේ පැය. හැබැයි 50 ලක්ෂයක් දෙන පැයක් හොරකම් කරොත් පැය ලක්ෂ 50ක් හොරකම් කළාද? එතකොට 50 ලක්ෂයක් දෙන පැය මේ දෙක ගානේ හොරකම් කළොත් ලක්ෂ 100ක් පැය මිනිස් පැය වැඩ කරන පැය කෝටියක් හොරකම් කරලා ඉතින් දවසට
පැය ලක්ෂ 100ක් හොරකම් කරන ජාතියක් ඉන්න රටකට වගතුවක් වෙයිද කියන්නකෝ දැන් 12 වෙනකොට ඒනේ රට දියුණු වේවා ඔබ දියුණු වේවානේ SMS ගලන්ඩ ගන්නවානේ ඉතින් තවසට පැය දෙක ගානේ හොරකම් කරන නුදුන්නු වෙලාවක් ගන්න පුරවැසියෝ ඉන්න රටක් මං ඔබෙන් අහනවා කොහොමද ඒක ප්‍රොඩක්ටිවිටි එක වර්ධනය වෙන්නේ කියලා නිෂ්පාදනය කොහොමද ඒක දියුණු වෙන්නේ මම යෝජනා කරනවා මේ ස්ථානේ ඉන්නවා මේ ඇමරිකාවේ ඉඳලා ආපු මගේ දායක ප්‍රියතුමෙක් මවතුමිය ඒක දන්න ඒ රටවල් වල වැඩ කරනවා කියන පැයට අය හොර වැඩද වැඩ කරන්න දීපු පැය ගන්න හරියටම වැඩ කරා ඒ හින්දා තමයි ඒගොල්ලෝගේ සාර්ථකත්වයන් තියෙන්නේ ජපානය වගේ රටවල් දියුණුවෙන් දියුණුවට ගියපු ප්‍රධාන හේතුව වැඩ කරන්න දෙන පැය ගන්නට මිනිස්සු අවංකයි පුරවැසියා අවංකයි රටවැසියා අවංකයි මම යෝජනා කරනවා අදින්නා දානේදී වේලාවත් අදින්නා දානා කරන්න එපා නොදුන්න වෙලාවල් ගන්නත් එපා තමන්ගේ වෙලාවට අවංක වෙන්න තමන් හම්බ කරන ධනයට අවංක වෙන්න තමන් යමක් ලබා ගන්නව නම් එය නීත්‍යානුකූලව ලබා ගන්න ඒක කර්ම ක්ලේශයකින් අයින් වෙනවා දෙවෙනි තුන්වෙනි එක කාමේසු මිච්ඡාචාරා ආ තුන්වෙනි කර්ම ක්ලේශය මොකද්ද කාමේසු මිච්ඡාචාරා මිච්ඡාචාරා වැරදියට ඇසිරීම කොහේද කාමේසු කාමයන් ගිහියන් වන ඔබට පංචකාමයේ භුක්ති විඳින්න තහනම්ද නැහැ බුදුදහමේ කොතනකවත් ගිහියන් වන ඔබට කියන්නේ නැහැ විවාහ වෙන්න එපා කියලා ධර්මල්ල හදන්න එපා කියලා ගිහියන් වන ඔබට කියන්නේ නැහැ කෙනෙකුට නිවන් දකින්න දැඩි වීරයක් තියෙනවා නම් එයා ගිහිවත් බ්‍රහ්මචාරීව ඉඳන් වේගවත් පුහුණුවක් කරන්නේ කොයි චිත්ත ගෘහපතියා වගේ නේද චිත්ත ගෘහපතියා වගේ 500 දෙනෙක් එක්ක එතුමා පුහුණු වුණා කියලා කියනවනේ මාර්ගඵලලාභීෙක් විදියට ධානලාභීෙක් විදියට ධර්මයේ දේශනා කරමින් සුදුවත් නැඳගෙන එහෙම ජීවත් වෙච්ච අතත් ඉන්නවා හැබැයි සාතිසේ බහුතරයක් ගෘහස්ත ජීවිතේ ගත කරන ගමන් ළමයි ලපටි හදන ගමන් මේ ධර්ම මාර්ගයේ පුහුණු වෙච්ච අය තථාගතයන් වහන්සේ ජීවමාන සමය ඉතින් අදත් සාතිසේ බහුතරයක් මේ ධර්ම මාර්ගයේ පුහුණු වෙද්දී පෞල් ජීවිතයක් තිබීම බිරිඳක් ඉඳීම සැමියෙක් ඉඳීම නෙමෙයි එකම බාධාම භයානකම බාධා වෙනු ඉස්සෙල්ල වලකින්න ඕන සාමාන්‍ය බාධාව බිරිඳක් ඉඳීමත් බාධාවක් තමයි සැමියෙක් ඉඳිල්ලත් බාධාවක් තමයි ළමයි ඉඳිල්ලත් බාධාවක් තමයි හැබැයි ඒක එයින් නිදහස් වෙන්න කලින් ඒ හැඟීම් නිසා වැරදි කිරිල්ලෙන් නවතින්න බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කාමයෙන් ගැලවෙන්න පෙර කොතනින් ගැලවෙන්නද වැරදි කාමයෙන් කෙනෙකුට හිත හදාගත හැකිනම් සම්පූර්ණ කාමයෙන් වළකින්න සුත්ත නිපාතේ ධම්මික සූත්‍රයේ දේශනා කරපු විදියට භ්‍රමචාරී බව තමයි උතුම්ම ඒකන කිසි සැකයක් නැහැ විවාදයක් නැහැ ඒක තථාගත දේශනාවේ අගය කරලා තිබෙනවා නමුත් ඒක බැරි කෙනාට නේ ලාමක ග්‍රාම්‍ය ධර්මයක් වෙච්ච මෛතුන සේවනය තහනම් කරලා නැහැ ඒක බැරි කෙනාට එච්චර හිත හදාගන්න. හැබැයි ඒ ඇත්තට යෝජනා කරනවා භයානක කර්ම ක්ලේශයක් තියෙනවා කාමේසු මිච්ඡාචාරා. පරධාර සේවනයෙන් පරපුරුෂ සේවනය. කාම මිච්ඡාචාරය. අන්න එයින් ගැලවෙන්න. එයින් ගැලවීම අකුසල කර්මයකින් අකුසල කර්මයක් සකසන දරුණු ක්ලේශයකින් කර්ම පතයක් සකස් කරන හේතුවක් නැති කෙරෙන්න හේතුව නැති කෙරෙන්න අවබෝධයෙන්ම ඔබ මේකට පිවිසෙන්න ඕන මේ මට දුකින් නිදහස් වෙන්න පුහුණු වෙන්න තියෙන ගමනට තියෙන එක මාර්ගයක් මම යෝජනා කරනවා මේ කර්ම ක්ලේශෙන් ගැලවුණොත් අවුලේ සාමේනවා SMS වලින් සාමේවා කියලා පැතුවේ නැත සාමේ පවුලට සෞභාග්‍ය එනවා මොන සුබ පැතුම හෙට උදේ ආවේ නැහැ. ගෙවල් වලට කිරි උතුරන්න ගන්නවා මේ කර්ම ක්ලේශේ කොයි જાතියෙන් හරි වැළකිලා හිටියෝ. මොන ක්‍රමෙන් හරි ගැලවුණා. ගෙදරට සුබ වෙනවා. යහපත වෙනවා. හොඳක් වෙනවා. දරුවන්ට හොඳක් වෙනවා. සැමියාට හොඳක් වෙනවා. බිරිඳට හොඳක් වෙනවා. ගෙදර ධර්මයක් පුහුණු වෙන්න පුළුවන් තැනක් වෙනවා.
අපි මෙහි ධර්මය සාකච්ඡා කරද්දී අපේ රට පත්වලා තිබෙන තත්ත්වය ගැන අපිට තියෙන කනගාටුවක්. තාම කනගාටුදායක තත්ත්වයක්. අද සියලු නගර වසා පැතිරෙමින් අපිට පේනවා ස්පා සෙන්ටර්. සියලු නගර වසා පැතිර. ඔබ බලන්න සෑම කුඩා නගරයක්ම අනු කුඩා නගරයක්ම අද ස්පා සෙන්ටර් වලින් පිරෙමින් තිබෙනවා. කවුද මේවයි වැඩ කරන්නේ? කවුද මේවයි සේවාව සපයන්නේ? ගම් වලින් මේ අනුරාධපුරෙන් පොළොන්නරුවේ ඈත පිටිසරි කුරුණෑගලින් ගාල්ල මාතරින් අරන් ආපු ගෑනු දරුවෝ. සමහරු පවුල් කැඩිච්චයි. සමහරු රස්සාවක් හොය හොය ඉන්න අය. මේ අය තමයි මේ ලිංගික සේවයට යොදවලා තියෙන්නේ. මේවා එකක්වත් ඕනම් 105ක් ඇති 105ක් නියම ආයුර්වේද වෛද්‍යවරු වැරදි වැට නොකර පවත්වගෙන යන ආයතන 105ක් 95ක් මතක තියාගන්න. ගණිකා මඩ මම ඇත්ත වශයෙන්ම මේ සභාපතිතුමාගෙන් ඇහුවා ජනාධිපතිතුමා ඇයි නතර වුණේ නැත්තේ කියලා. මොකද මට මේ ටික එතුමාත් ඉන්න තැන තමයි කියන්න ඕනේ. එතුමා මේ මුලින් දැනගෙන ඉඳලා නෑලු අද මේ වගේ පින්කමක් මේ ස්ථානයේ තියෙනවා කියලා. මොකද එතුමන්ලාට ලොකු කාර්යභාරයක් තියෙනවා. අද මේ රටට වෙන දේ ගැන එතුමන්ලාට අපි කියලා දිය යුතු දේවල්. එතුමන්ලාට අපි මතක් කළ යුතු වටින දේවල් තියෙනවා. මොකද සමහර ලාවට එතුමන්ලාගේ අවධානයට මේව ලක් වෙන්නේ නෑ. හැබැයි අපි හැමදාම පාරේ යන අය අපිට පේනවා හැම දවසකම කොතනක හරි නගරයක ස්පානමින් අලුත් ගණිකා මඩමක් ආරම්භ. අද රට පුරා සමාජ රෝග ව්‍යාප්ත වෙමින් තිබෙන. විවාහ නොවිච්ච දරුවන්ට සමාජ රෝග වැළඳෙමින් තිබෙන. කුරුණෑගල දිස්ත්‍රික්කේ රත්නපුර මේ අනුරාධපුර සමාජ රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථාන. ඉන්න අපි තේරුම් ගන්න ඕනේ මුළු රටම වසංගෙන පැතිරෙන මේ ස්පා වසංගතය 2019 පාලනය නොකළොත් අඩුම ඒවා කොච්චර තිබුණත් ඒවට නොයන තැනට කසාද බැඳපු මිනිස්සුයි කසාද නොබැඳපු මිනිස්සුයි හිත හදාගත්තේ නැතොත් ජාතියක් විදියට වඳ වෙනවා සමාජ රෝග ඇතිලා. කුණු වෙලා යනවා සමාජ රෝග ඇතිලා. මොනතරම් සුබපැතුවත් වැඩන්නේ හිත හදාගන්න නැත්තම්. ලොකු අනතුරකට අපේ ජාතිය යමින් තිබෙන. අපේ රට යමින් තිබෙන. අපි මේවා බුද්ධිමත්ව වටහා ගත යුතුයි. මේ අනතුරු වලට අපි පිළිතුරු හෙවිය යුතුයි. ඒ පිළිතුරු හොයන්න පුළුවන් ඔබේ හිතෙන්. එළියෙන් නෙමෙයි. රාජ්‍යයට කොටසක් තියෙනවා. පාලකයින්ට කොටසක් තියෙනවා. හැබැයි ලොකුම උත්තරේ තියෙන්නේ ඔබේ හිතේ. ඔබේ හිත හදා ගන්නවා නම්, ඔබ හිත නිවැරදි කර ගන්නවා නම්, ඔබේ හිතට කියලා දෙනවා නම් මේ වියරු කාමේ වහලෙක් නොවීමම ජීවත් වෙනවා කියලා. වියරු ආසාවන්ගේ පස්සෙ ගිහිල්ලා මම විනාශ වෙන්නේ නැහැ, මම පිරෙන්නේ නැහැ, මම පරාජිකා වෙන්නේ නැහැ කියන අධිෂ්ඨානයවත් අපි ඇති කර ගන්නවා නම් මේ සෑමලු ඉඳන් තාමත් බේරෙන්න ඉඩ තියෙනවා. මං යෝජනා කරන මේ කටේ කිරි සුවඳවත් ගියේ නැති ළමයි බේරගන්නේ. මං යෝජනා කර මේ දරුවෝ කාමාතුරයින්ගේ ගොදුරු වෙමින් ඉතිතර. සල්ලාලයින්ගේ ගොදුරු වෙමින් ඉතිතර. මෙතෙන්ට අපේ හිත වැඩෙන්න දෙන්න හොඳ නැහැ. මෙතෙන්ට අපේ සිත් පත් වුණොත් අපේ රට පිරෙහෙනවා. සමාජ පිරෙහෙද්දී සමාජයක් විනාශ වෙලා යද්දී ධර්මයක් රැකගන්න ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ. ජාතියම ලෙඩුණා. ජාතියම විවිධ රෝග වැළඳගත්තු පිරිසක් නම් අපි කොතන නවතී? පවුල් කුඩු කප්ප කුඩුපට්ටල් වෙලා නම් ඔක්කොම විනාශ වෙලා නම් අපි කොතන නවතීද? තමන්ගේ බිරිඳට ආදරය කරා, තමන්ගේ සැමියාට ආදරය කරා, නකුල මාතාවට ආදරය කරපු නකුල පියතුමා වගේ තමන්ගේ බිරිඳට ආදරය කරා, නකුල පියතුමාව හිතින්වත් ඉක්මව යන්නේ නැතුව ජීවත් වෙච්ච නකුල මෞතුමිය වගේ තමන්ගේ සාමි පුරුෂයාට ආදරය කරා. ඒ ආදරය දරුවන්ගේ ආදරේ උල්පත නිර්මාණය කරා. දරුවන්ට සෙනෙහස ගලන මහා උල්පත බවට අම්මා තාත්තා එකිනෙකාට ආදරය කිරීම හේතුවක් වෙයි. මේ ගිහි ජීවිතේ ගත කරන ගමන්
පුළුවන්තරම් ඔබගේ පැත්තෙන් ආචාර ධර්මවල පිට පුළුවන්තරම් දේවල් වලින් වැළකෙන වැරදි ක්‍රියාකාරකම් පස්සේ අනේක පුළුවන්තරම් අඩු කරගත් එතනින් තමයි අපි ගැලවීම පටන් ගන්න මොකද මේ සීලය අපිට ඕන අරියකාන්ත සීලයට පැමිණෙනවා සත්පුරුෂේ හවුද සෝතාපන්න වෙච්ච උත්තමේ ඒ උත්තමයා බවට අපි පත් වෙන තාක්කල් අපි ඕන කෙනෙක් මේ පව් වලට යන්න අවශ්‍ය කරන මෙවලන් අපි ගාව තියෙනවා ඒකයි අපි මේ ශික්ෂාව හැමදාම සමාදන් වී මේ ශිල්පදය හැමදාම අපි අපතුල අදිෂ්ඨාන කරගත යුත්තේ ඇයි හොරකමට යන හිත අපි ගාව තියෙනවා ප්‍රාණඝාතයට යන හිත අපි ගාව තියෙනවා කාම මිත්‍යාචාරයට පෙළඹෙන මනස අපි ගාව තියෙනවා අන්න ඒ මනස ජය ගන්න ඕනේ ඒ මනස අපි ජය ගන්න ඒ මනස ජය ගැනීම තමයි මේ කර්ම ක්ලේශයන්ගෙන් ගැලවීම කියන්නේ. ඒ සිත දිනීම. ඒ පෞකාර සිත, ඒ පෞකාර මනෝභාවයන් ගිහිද පැවිදිද කියලා නැහැ. කාගෙත් ගාව තියෙනවා සෝතාපන්න වෙනකම්. සෝතාපන්න වුණත් සිත් තියෙනවා. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනා වහා අඳුන ගන්නවා. එයා වහා අඳුනගෙන ඒ අකුසලයට යන්නේ නැතුව ගැලවෙනවා. සෝතාපන්න වුණාම එතෙන්ට පත් වෙන්නේ එතකන් මේ ඕන පවකට අපි යන්න පුළුවන්. එහෙනම් අපි කවුරුත් ඒ සෝතාපන්න ඵලයට පත් වෙනකන් මේ ශික්ෂාවන් අද්දවතින්ම අනුමෝදන් වෙන්ටෝනි, සමාදන් වෙන්ටෝනි, රකින්තෝනි. ඊළඟ කර්ම ක්ලේශය මුසාවාද බොරුකි. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරා කවුරුවත් කාගේවත් වචනවලට රැවටෙන්න කැමති කවුරුත් කැමති නැහැ. මම කැමතිත් නැහැ ඔබ කැමතිත් නැහැ මෙතනදී මේ ධර්මය කියලා දෙන්නේ නැතු මම ඔබට බොරුවක් කියලා දුන්නා ඔබගේ කොච්චර හිතර ඉදයි තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු දේ මේ ජීවිතයට සමීප කරන්නේ නැතු බොරු මගේ ಗುಣ වර්ණම කර කර හිටියෝ මම මෙවැනි ඵල ලබලා ඉන්නේ මම මෙවැනි උත්තමයෙක් එහෙම බොරු ඒවා කිව්වොත් මේ සෑමලු ඉඳ දවසක මගේ ඇත්ත එලිදරව් වෙච්ච ගමන් මම ඒ කිව්වට මම එවැනි උතුම් තත්යකට පත් වෙලා නැහැ කියලා දැනගත්තොත් ඔබ කොච්චර හිතරිට ගන්නේ. එතකොට අපි ඔබට යෝජනා කරන්නේ මොකද්ද මේ කර්ම ක්ලේශයක් කෙනෙක් බොරුවෙන් රවටන්නේ. වංචා කරන්නේ. මුසාවෙන් කෙනෙකු රැවටීමට වාචනය කිරීම භයානක කුසලයක්. මෙන්න මේ කර්ම ක්ලේශ හතරෙන් ඔබ වළකින්නට සතර කර්ම ක්ලේශයන් මේවයින් වලකින්ට නම් මම යෝජනා කරනවා අත්ථූපනායක ධර්මේ පාවිච්චි කරන්න කියලා. අත්ථූපනායක ධර්ම. මොකද්ද මේ අත්ථූපනායක ධර්ම කියන්නේ? තමන් උපමා. ප්‍රාණඝාතයක් කරන්න හිතට එනකොට, හොරකමක් කරන්න හිතට එනකොට, වැරදි කාමයට යන්න හිතට එනකොට, බොරු කියන්න හිතට එනකොට මම ඔබට යෝජනා කරනවා මට මේ දේ වුණොත් මගේ අනිකාගේ මට මේ දේ කළොත් අනික මට දැනෙන්නේ කොහොමද? ඒ කියුවේ මාව මරන්න આવොත් කෙනෙක් මට දැනෙන්නේ කොහොමද? මාව මරන්න සැලසුම් කරනවා කියලා ආරංචි වුණොත් මට දැනෙන්නේ කොහොමද? මට හැඟෙන්නේ කොහොමද? අන්න ඒක හිතන්න කියනවා කවුරු ගැනද? අනික ගැන. ඒකට කියන මොකද්ද? අත්තානං උපමං කත්තා. මට සිද්ධ වුණොත් අකමැති දේ අනිකාට නොකර ඉන්න මා උපමා කරගෙන මම කැමතිද මගේ දේ කවුරුත් ගන්නවද මම කැමති නැහැ මොකද මං ඒක දැහැමි උපයගත් දුක් මහන්සි වෙලා උපයගත් දහඩිය වගුරෝල උපයගත් අමාරුවෙන් ගෙනාවේ ඒ දෙයට මගේ බැඳීමක් තියෙන්න පුළුවන් එතකොට ඒක ගත්තොත් මට කොච්චර හිතරිදනවද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔබ අන්සන්තක දේ ගන්න හිතද්දී ඔබ ඒක හිත අනිකාට කොච්චර හිතර කරනවා මේ රටේ මේ කරපු මහා හොරකම් ගැන මහා දූෂණ ගැන මහා වංචා ගැන සොරතුරු අහනකොට රටවැසියු විදියට කොච්චර අපිට හිතර දෙනවද අනේ අපේ දරුවොන්ට ජීවත් වෙන්න තියෙන සල්ලිනේ මේ පවුලක දෙකක මිනිස්සු පුද්ගලයෝ කීප දෙනෙක් හොරකම් කරගෙන තියෙ කොච්චර හිතර දෙනවද මන් යෝජනා කරන ඒ පුරවැසියන් ඔබ හොරකම් කරනකොට අනිත් අයට රිදෙන්නේ නැතිව
අනිත්‍ය හොරකම් කරලා කියලා ආරංචි වෙනකොට ඔබට රිදෙන්නේ යම් විදියකටද ඒ විදියටමයි අනිත්‍යකදී ඔබ හොරකම් කරොත් රිදෙන්නේ අත්තානං උපමං කත්තා මා මෙත් සිතින් යෝජනා කරනවා තමන් උපමාවට ගන්න කි හොරකම් කරන්න කිතේ ඔය හිත එනකොටම කල්පනා කරන මගේ දේ ගත්තොත් මට දැනෙන්නේ කොහොමද ආ යාගේ දේ ගත්තොත් එයාටත් ඒක දැනේ මේ ඉන්න චූටි දුල පුතාලට මම යෝජනා කරනවා මේ දෙම අයියාගේ දෙයක් ගන්නකොට ගන්න හිතනකොට හිතන්ද අයියා මගේ දෙයක් ගත්තොත් අක්කා මගේ පෑන ගත්තොත් නංගි මගේ පෙන්සල හොරකම් කරොත් මට කොහොමද හිතෙන්නේ මං අඬයි මං දුක්කේ මං අම්මට ගිහිල්ලා කියයි ඒකම අපේ දුල පුතාලා මේ චූටි දෝනිලා බනහන අය මේ චූටි පුතාලා බනහන හිතන්ට ඕනේ මොකද්ද හිතන්ට ඕනේ මම අයියාගේ දේ ගත්තත් එහෙනම් අයියටත් ඉතරිතේ අයියත් අඬයි අයියත් දුකෙන් ඉඳි අයියත් අම්මට ගිහිල්ලා කියයි මගේ කරගෙන අත්තානම් උපමං කත්තා අපේ දරුවෝ අපේ පොඩි හාමුදුරුවෝ මේනිනාන්සලා හාමුදුරුවෝ වෙච්ච මෙතන දේශකයන් වහන්සේ වෙච්ච මම අපි කවුරුත් හිතන්න ඕනේ මගේ දේ ගන්නවට අකමැති නම් ඇයි මම අනුන්ගේ දේ ගන්න ඒක හිතන්න තමන් උපමාවට ගත්තොත් ඒ කර්ම ක්ලේශිනුත් ගැලවෙන්න පුළුවන් විවාහ ජීවිත ගත කරන්න අය මම යෝජනා කරනවා මෙහෙම ඔබේ බිරිඳ ඉක්මවා යන්න හිතෙන වෙන කාන්තාවන් ගැන ආසාවල් පහළ වෙන වෙලාවල් තිබිය හැකි කාමරාග තියෙනවනේ හිතේ තාම අනාගාමි මේ ආදී රහත් ඵලවලට මාර්ගඵලවලට පත් වෙලා නැහෙනේ පහළ වෙ සිතේ ඒ පහළ වෙන වෙලාවට හිතන්න මෙහෙම මට මගේ බිරිඳ ඉක්මවලා මේ විදියට වෙන බිරිඳක් ඇසුරු කරන්න හිතනවා මගේ බිරිඳත් එක්ක තව පිරිමියෙක් එහෙම සම්බන්ධයකට આવුත් මට දැනෙන්නේ කොහොමද මට දැනෙන්නේ කොහොමද මගේ බිරිඳ වෙන පිරිමියෙක් එක්ක කාමුක සම්බන්ධකමක් පවත්වනවා මගේ ඇහැට දැක්කොත් මගේ කනට ඇහුනොත් මගේ හිතට දැනුනොත් මට කොහොමද දැනෙන්නේ අත්තානම් උපමක් අත්තා තමන්ට දැනෙන හැටි ඉතින් තමන්ට දැනෙන හැටි හිතලා ඊළඟට හිතන්නේ කණිත් කෙක්කනට කොහොමද දැනෙන්නේ මම මේක කරොත් මගේ බිරිඳටත් මේක නේද දැනෙන්නේ මම මෙහෙම කරොත් මගේ සැමියාටත් මේක නේද දැනෙන්නේ හිතන් හිතුවොත් කොච්චර කාන්තාව මුණ ගැහුණා කොච්චර පිරිමි මුණ ගැහුණා ඔබට ඔබේ හෘදේ සාක්ෂිය මග පෙන්වාවේ ඇය වෙයි මුවානෝය ඔහු වෙයි මුවානෝය මොකද ඔබට දැනෙන වේදනාව ඇයට දැනෙන බව ඔබට සිහිපත් වෙන නිසා ඔබට දැනෙන වේදනාව ඔහුටත් දැනෙන බව ඔබට සිහිපත් වෙන නිසා ඔබ මේ මෙනෙහි කරන නිසා මේ මෙනෙහි කිරීමෙන් නුයි ඔබට අකුසලෙන් ගැලවෙන්න පුළුවන් අත්තානං උපමං කත්තා අත්තුපනායක ධර්ම සෝතාපන්න වෙච්ච උත්තමයා මේව පුහුණු වුණා මේ ක්‍රමෙන්ම තමයි සෝතාපන්න වෙච්ච උත්තමේ සීලය ආරක්ෂා කරගන්න අර්යකාන්ත සීලය රකින්නේ මේ ක්‍රමෙන්මයි මේක තමයි උපාය සිහි නුවණින් බලනවා හොඳට කල්පනා කරනවා මම මේක කරත් අනිකට දැනෙන්නේ කොහොමද මට දැනෙන විදියටම නේද ආ එහෙම හිතපු ගමන් අකුසලෙන් ගැලවෙයි කර්මක්ලේශෙන් දුර වෙන බොරු කියද්දිත් එහෙමයි මම කැමති නෑ රැවටෙන්න එහෙනම් මගෙන් රැවටෙන්න අනෙක් අය කැමති මං කැමති නෑ මට බොරු කියනවට එහෙනම් මම බොරු කියලා අනිත් අය රවටන්න හිතන එක යුතුයද ඒගොල්ලෝ කැමතිද ඒ නිසා මේ සතර කර්මක්ලේශයන්ගෙන් ගැලවෙන්න ඔබ අදිෂ්ඨාන කරන්ට කියනවා අත්ූපනායක ධර්මපරියාය උදව් කරගෙන දැන් ඕකට උදව් වෙන ඊළඟ කාරණේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මොනවද අගති ගමනාමි සතර අගතියටපත් නොවීම මොකද ඔය කියන කර්ම ක්ලේශ සතර අගතියෙන් අගතියටපත් වෙන තාක්කල් අපි ගාව තියෙනවා මොනවද අගතිය කතමේහි චතුහි තානේහි පාපකම්මං කරෝති ආ කවර සතර කරුණකින් පෞකම් නොකරේද ආ මොන කරුණු නිසාද කවුරු හරි කෙනෙක් පෞකම් නොකර හිටියොත් නොකර හිටින්නේ අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා චන්දා ගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති ආ එතකොට
චන්දයෙන් අගතියට ගියපු කෙනා තමයි පවුකම් කරන්නේ. එහෙනම් කවුරු හරි චන්දයෙන් අගතියට ගියේ නැතොත් එයා ඔය ප්‍රාණඝාත කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කම්මිතචාරයට යන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. ඊළඟට දේශයෙන් අගතියට දෝසාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. මෝහාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. භයාගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. පවුකම් කරනවා නම් එකවේ මේ සතර කර්මයන් රැස් කරනවා නම් මේ කර්ම ක්ලේශ උපදනවා නම් උපදවන්නේ කවුද? ඡන්දයෙන් අගතියට ගිය කෙනා. ද්වේෂයෙන් අගතියට ගිය කෙනා. මෝහයෙන් අගතියට ගිය කෙනා. ඊළඟට භයෙන් අගතියට ගිය කෙනා. එතකොට ප්‍රාණඝාත කරන්න, හොරකම් කරන්න, වැරදි කාමයට යන්න, බොරු කියන්න පෙළඹෙන ඔන්න හේතු ටික මේ. ආසාවේ වහලෙක්ුණා. තරහේ වහලෙක්ුණා. මෝහයට වහල් වුණොත් මුසපත් වුණා. බයට වහල් වුණොත් මුසපත් වුණා. එහි අගතියට ගියොත් එතනදී අපේ සතර කර්ම ක්ලේශ වලින් ගැලවෙන්නේ නැහැ. එහිඳා කැමැත්ත වල්ලේ ඒත් එහි වහල් වෙන්නේ. කැමැත්ත කැමැත්තක් ලෙස අවබෝධ කරගන්න. එහි වහලෙක්ුණොත් කොතනද නවතින්නේ? අභිජ්ජා විෂම ලෝභෙටම යනවානේ. ඒ සාමාන්‍ය කැමැත්ත දැඩි තණ්හාව වෙනවා. අනුන්ගේ දේටත් ආස වෙන්න යනවා. අනුන්ගේ අයටත් ආස වෙන්න යනවා. අන්න එතෙන්දි තමයි අපි ප්‍රාණඝාත කරලා හරි අනුන්ගේ දේ ගන්න හිතන්නේ. අනුන්ගේ අය මගේ කරගන්න හිතන්නේ. බොරු කියන්න හිතන්නේ. කාම මිත්‍යාචාරයට යන්න හිතන්නේ. ආසාවෙන් මුසපත් වෙනවා. ආසාවේ අන්තෙදී විෂම ලෝභය. දැඩි ලෝභය ඒක මහ කලවර. ආශාවේ අන්තය කියන්නේ දරුණු කරවලක්. දරුණු අඳුරක්. මහා ඝන දුරකට අපි මැදිවීමක්. ඒක හොඳට තේරුම් ගන්න. ආශාවෙන් හිත දැඩි ලෙස අඳුර වෙන්න නොදී ආශාව අවබෝධ කර. ආශාව ආවම ඒක තේරුම් ගන්න. ඒක අවබෝධ කර. නුවණින් දකින්න. සති සම්පජඤ්ඤයෙන් ඒ වටහා ගන්න. මේනම් හොඳ එකක් නෙමෙයි. හොඳ එක පළවෙනි මේ නරක අකුසල සිත පළවෙනි පියවරේ දුරින් දුරු කරන්න බැරි වුණා. මම මේකේ වහලෙක් වෙලා වහලෙක් වෙලා වහලෙක් වෙලා අන්තෙටම ගිහිල්ලා අනුන්ගේ අයටත් ආස වෙන තැනට අනුන්ගේ දෙයටත් ආස වෙන තැනට ගමන් කරන එක වළක්වමි. ඒ දරුණු තණ්හාවෙන් නිදහස් වෙමි. දරුණු අගතිගාමි ආසාවන්ගෙන් නිදහස් වෙමි කියන තැනට එන්න. එතෙන්ට හිතා ගන්න බැරිනේ. මේ කියන්නේ පළවෙනියෙන් තියෙන සාමාන්‍ය තණ්හාවෙන් ගැලවෙන්නම නෙමෙයි. මේ පළවෙනියට යෝජනා කරන්නේ ආසාවේ වහලා වෙන්න එපා. ආසාවේ මුසපත් වෙච්ච කෙනෙක් වෙන්න එපා. අන්තිට යන්න එපා. ඡන්දේ අගතිය ඒක ප්‍රතික්ෂේප කරන්න. කැමැත්තේ අන්තය. ආසාවේ අන්තය. ආසාවේ අන්තයට ගියාම කොච්චර අසාර්ථක මිනිස්සු වෙනවද? ආසාවේ අන්තවලට ගියපු ආසාවෙන් මුසපත් වෙච්ච ආසාවෙන් වහල්ලු වෙච්ච ළමයින් කී දෙනෙක් නම් උසස් පෙළ අසමත් කරගත්තා? O level A 7 ගත්තු A 8 ගත්තු අය A level S 3 ගන්න බැරි වුණා. AI අර අවුරුදු දෙකේ හදාගත්ත දේවල් ඉගෙන ගන්න පාඩම් කරන්න අරමුණට යන්න තිබිච්ච අරමුණු දෙකේ හිතේ වහලෙක් වුණා. හිතේ වහලෙක් වුණු ගමන් ආසාවේ වහලෙක් වුණු ගමන් ඇහැ පිනවීමේ කන පිනවීමේ දිවනාසය පිනවීමේ වහලෙක් වුණු ගමන් ඒ ඇත්තගේ අධ්‍යාපනයේ කඩක් අපල. මට ගොඩාක් හයකට ඒ අනතුරට මුහුණ දී මම අපේ දරුවන්ට යෝජනා කරනවා. 2019 ඔබ උසස් පෙළ කරන ඔබ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අවුරුද්ද අපේ දූල පුතාලා අධ්‍යාපනයේ ඉහළට යන්න හිතනවා නම් ආසාවේ වහල්ු වෙන්න එපා. මොකද නවතින්නේ පාපයි. අකුසලෙන් නවතින්න පිරිහිලා නවති මෙලොවක් නැති වෙලා නවති පරලොවක් වෙනසිලා නවති. ඒ වගේම යහපත් පෞල් ජීවිතයක් හොයන අයට මම යෝජනා කරන ආසාවේ වහල්ු වෙන්න එපා. ආසාවේ අඳුර කිසිවක් අවබෝධ කරගන්නට ඔබට ඉඩ නොදෙන අඳුරක්. ඒ අඳුරේ ඔබ අතරමං වෙන්න එපා.
හොඳ පෞල් ජීවිතයක් වෙනුයි ආසාවල් වල වහල්ලු වෙච්ච මිනිස්සෙකුට වෘත්තීය ජීවිතේ ඉහළට යන්න බෑ සාසනික ජීවිතේ ඉහළට යන්න බෑ ආධ්‍යාත්මික අරමුණු මේ ගෞතම බුදුසසුනේම මස්තක ප්‍රාප්ත කරගන්න ඒ ආධ්‍යාත්මික ඵල නෙලන්ට හිතන කෙනෙක් නම් ඒ සාසනික ජීවිතේ ගත කරන කෙනත් ඒ ගෘහ ජීවිතේ ගත කරන කෙනත් දෙදෙනාම ඡන්දයේ අගතියෙන් ආසාවේ අඳුරෙන් ගැලවිය යුතුයි ඊළඟ එක අකමැත්ත අකමැත්තවල් තියෙන ඒ අකමැත්තේ වහල් නොවි ඒක අන්තයක් අකමැත්තවල් තිබීම සාමාන්‍ය දෙයක් ඒ අකමැත්තේ වහලෙක් වුණොත් අකමැති සියල්ල වයින් කරා අකමැති සියලු දේවල් නැති කරන් අකමැති සියලු දේ විනාශ කරන් ඒක මොනතරම් කුරිරු මිනිහෙක් නිර්මාණය කරා එයාට පරපණ නැසන එක කොච්චර සරලද එයාට අනිත් අයගේ ජීවිත විනාශ කරන එක දේපල විනාශ කරන එක අනිත් අය බොරුවෙන් වංචාවෙන් කපටිකමින් වංචාවට බොරුවට ගොදුරු කරන එක කොච්චර සරලද අකමැති සියල්ල නැති කරන්න ඕනේ කියලා හිතන මිනිස්සේ ඔය කර්මක්ලේශ හතරම කරන එක දේශයෙන් අගතියට ගියොත් එයාට කරන්න බැරි පවක් නැහැ දේශයෙන් අගතියට ගියාම ප්‍රාණඝාත කරත් පුළුවන් හොරකම් කරන්න පුළුවන් කාමීත්‍ය චර්යත්‍ය යන්න පුළුවන් බොරු කියන්න පුළුවන් කෙනෙක් කයි තරහින් හොරකම් කරනවද කියලා ඇයි තරහකාරය අහුවෙන්න කරන හොරකම් එයා හොරකම කරනවා ආවල අහුවෙන්න කියලා ෆයිල් උස්සන උස්සලා හංගනෝ එක එක තැන අයියා අහුවෙන්න මල්ලි හොරකම් කරනවා අම්මගෙන් අයියා බැනුම් අහන කොටි කම එහෙනම් දේශේ අන්තය ආවම කාට හරි වලකපන්න හිතුනම කවුරු හරි නැත්තට නැති කරන්න හිතුනම මිනිස්සු මතක තියාගන්න ප්‍රාණඝාත විතරක් නෙවෙයි කරන්නේ හොරකනුත් කරනවා අනිත් එක්කෙනා නැත්තට නැති කරන්න පුළුවන් ක්‍රමේ වැරදි කාමයේ කියලා තේරුම් ගත්තොත් මතක තියාගන්න නැති කිරීම වෙනුවෙන් කාමීත්‍යාචාරිතය වෙනසීම වෙනුවෙන් කාමීත්‍ය කොහෙ ලෝක නායකයෝ මරන්න ගණිකාව තමයි යොදාගෙන එයයි එයාගේ දුර්වලකම කාමය කියලා තේරිච්ච ගමන් මරන්න හිතන එක්කෙනා තෝරගන්නේ මොකද්ද එයා ගොදුරු කරගන්න පුළුවන් චරිතයක් එයා ගොදුරු කරගන්න පුළුවන් කෙනෙක් එහෙම ලෝක ඉතිහාසෙ සිද්ධ වෙච්ච දේවල් තියෙනවා අපි නොදත්තට අපේ සමාජෙත් ඒ දේවල් නැති අනිත් එක්කෙනා නසන්න අනිත් එක්කෙනා වනසන්න අනිත් එක්කෙනා ඉවර කරන්න කාන්තාව ලංකරන කාමීත්‍යාචාරිත යොමු කරෝනේ එක්කෝ එයා එක්ක පැටලෙන එක ගිහිල්ලා වනසන්න ලං වෙන්න තියෙන එකම ක්‍රමය ඒක නะ පලිගන්න එකම ක්‍රමය ඒක නะ මොකද සමහරු කියනවා මම බැන්දෙම මේක අයවර කරන්න තමයි කියලා එහෙම හැටි බැන්දෙම මේක පලිගන්න එතකොට බැඳලා තියෙන්නේ ආදරෙන් හෝ තණ්හාවෙන් නෙමෙයි බැඳලා තියෙන්නේ මොකටද වෛරෙන් ක්‍රෝධෙන් ව්‍යාපාද සිටි නසන්න ළඟ හිටියොත් තමයි නසන්න ලේසි කියලා වෛරක්කාර වෙනවා මතක තියාගන්න දරුණු දේශය හිතක මුදුන්පත් වෙනකොට හිතක බලවත් වෙනකොට දේශේ අන්තයට යනකොට අපි කාටවත් අතරි කරන්ට බැරි පවක් නෑ කරන්ට බැරි පවක් නෑ එනිසා අකමැත්ත එද්දිම මම යෝජනා කරනවා මේකනම් වැඩුණොත් මං ඉවරයි කියලාම හිතා මේ අකමැත්ත ඕනවට වඩා යන්න දුන්නොත් ඉස්සරහට මේක ද්වේෂය වෙනවා ද්වේෂය ක්‍රෝධය වෙනවා ක්‍රෝධය කුමක් වෙනවද වෛරය වෙනවා නයි වේරේන වේරා වෛර කරන අයට මේ දැඩිව වෛර කරක් කවදාවත් සංසිඳිල්ල නැහැ අක්කෝදේන ජිනේ කෝදං ඔබට ක්‍රෝධ කරන අය තරදන්න ඕන නම් ඔබ ඔබ තුල දියුණු කරගත යුත්තේ කුමද්ද අක්‍රෝධයයි මෛත්‍රියයි කරුණාවයි එයයි ඔබ දියුණු කරගත්තේ එහෙනම් මම ඔබට යෝජනා කරනවා මෙත්සිතින් දයාවෙන් කරුණාවෙන් යෝජනා කරනවා දේශය අකමැත්ත දැඩිව වැඩෙනකොට දැනගන්න ඒක ගිහින් නවතින ව්‍යාපාදය විහිංසා මිච්ඡා සංකප්ප හිත් තුල බලවත් වෙලා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පටහැනි සිතුවිලි අප සිත් තුල ඇති වෙලා තමයි නවතින්නේ දරුණු දේශේ දක්වා එක වැඩරකොට එහෙනම්
2019 බණහන් හිටියා කියලා 2017 අන්තිමේ තරහයෙන් එකක් නැති වෙන එකක් නැහැ. අනාගාමි වෙලා නැත්තා. අනාගාමි වෙච්චත්තුන්ට අර අනික් කාටත් තරහ යන. බණ කියන මටත් ඔබට ද්වේෂයෙන් තරහ එන. දැන් මොකද කරන්න ඕන? මේක තියෙන බරපතලකම මේක තියෙන අනතුර මේ සිතුවිල්ල තියෙන විසකුරුකම තමයි මේ කියලා දෙන්නේ. හෙට උදෑසනත් අපිට ওই විසකුරු සිතුවිල්ල එයි. අඳුනගන්න. සමහර විට ඔබ බලාපොරොත්තු වෙන්න හොද්දටම උදව් කරපු කෙනාගෙන් SMS එකක් නාවොත් තුබ නව වසරක් වේවා කියලාම ක්‍රෝධෙ නැගිටින්නත් පුළුවන්. අච්චර උදව් කරලත් SMS එකක් ගැහුවේ නැත. මම ඔබට යෝජනා කරනවා කාගෙන් හරි ඕනවට වඩා බලාපොරොත්තු වීමේ තණ්හාවක් නවතින්නේ ක්‍රෝධයේ වෛරය වැඩි කළද නැත? වැඩි කළා. වැඩි කළා නවති. අසහනේ උපද්දවල නවති. දරුණු තරහවල් ඇති කරවල නවති. ඒ හිඳයි මම ඔබට යෝජනා කරන්නේ. මේක භයානක අඳුරක්. මේක මහ කර්ම සිතුවිලි මේවා. මේ හොඳ දේවල්ද මේ? අපි මේ උතුම් සෑම අලුවේ අපේ අදිෂ්ඨානය වෙන්න ඕනේ ද්වේෂයෙන් නම් අන්තයට යන්නේ නැහැ කියන එක. ද්වේෂයෙන් අන්තයට ගිය දේවදත්තට ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ විඳ දුක් සසර අහෝ දේවදත් නොදිටි මප්පුර එක බණ පදයක් අවබෝධ කරගන්න බැරුව. භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙවලි හිටියා. භාග්‍යවතුන් වහන්සේ ගාවම ශිෂ්‍ය විදියට මහණ වුණා. සද්ධර්මය අවබෝධුන්නේ ක්‍රෝධය වෛරය අගතියට ගියපු ද්වේෂය අවබෝධය අහුරා දෙමු. එහෙනම් ඔබට දෙයක් අවබෝධ කරගන්න උන් ලෞකික ජීවිතේ හරි උතුම් ලෝකෝත්තර ධර්ම මාර්ගේ හරි අවබෝධ කරගන්න උන් නම් මේ අකුසල කර්මයන් කරන ඒ කර්ම ක්ලේශ රැස් කරන ඒ පෞකාර ජීවිතයට යන්න ඕනි නෑ කියලා හිතනවා නම් ද්වේෂය වෙනුවට මෛත්‍රිය දිනු කර. ව්‍යාපාදයේ වෙනුවට අව්‍යාපාදයේ දිනු කර. ක්‍රෝධයේ වෙනුවට අක්‍රෝධය ඔබේ හිතේ බලවත් කරන්න. ඒ සඳහා වීර්ය කරන වර්ෂය බවට 2018 මේ උතුම් නව වර්ෂය පත් කරගන්ටයි කියලා මම ඔබට මෙත් සිතින් යෝජනා කරා. ඊළඟට මෝහය. මෝහය කියන්නේ මේ කර්මයක් ගැන දන්නේ නැති කර්මඵලයක් ගැන අවබෝධයක් නැති ගැඹුරින්ම ගත්ත චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති අනිත්‍ය දේ අනිත්‍යයි කියලා අවබෝධ නැති දුක දේ දුකයි කියලා අවබෝධ නැති අනාත්ම දේ අනාත්මයි කියලා අවබෝධයක් නැති අන්නේ අත්තන්ට කියන කවුද? මෝහයෙන් යකත් විසින් කර්මයේ කර්මඵලය ගැනවත් අවබෝධයක් මෙලොව පරලොවක් ගැන අවබෝධයක් නැති යහපත අයහපත ගැන අවබෝධයක් නැති අන්නේ වගේ ඇත්තන්ට කියන මොහයෙන් පිරුණු අය. හැබැයි මේ මොහේ අන්තය කොහෙද තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටියේ. මතක තියාගන්න. මොහය නවතින්නේ කොතනින්ද? මිත්‍යා දෘෂ්ටියේ. ඒ තමන් මොහයෙන් ඇති කරගත්තු සංකල්පවල දැඩිව එල්බෙන්න පටන් ගන්නවා. මෙයමයි හරි. නෙයින් පිට එකක් නැහැ. කවුරු කොහොම කිව්වත් අපායක් නැහැ. අපායේ ඉතින් මේ රට තමයි කිකි රටට සාප කරනවා. එතකොට සදිවිය ලෝකේ ඇමරිකාව වෙන්නේ නැති. එහෙනම් මතක තියාගන්න නේ. සතර අපාය ගැනවත් සදිවිය ලෝකේ ගැනවත් මෙලොව ගැනවත් පරලොව ගැනවත් හරි ඥානයක් නැති මිනිස්සයා ධර්මයේ තුලින් හරියට අවබෝධයක් ලබලා නැති මිනිස්සයා එයා ඉන්නේ මෝහයෙන්. ඔය මෝහයෙන් ඉඳලා 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 ඕකේ අන්තෙටම ගිහිල්ලා ඊළඟට මොකක්ද හදාගන්නේ? දෘෂ්ටියක් හදාගන්නවා. ඒක එහෙමමයි නිට්ටයමයි සදාකාලිකමයි සැපමයි ආත්මමයි කියන මිත්‍යා දෘෂ්ටිය ඇති කර ගන්නවා කෙනෙක් මෝහයෙන් අන්තයට. මම යෝජනා කරා ඔබ කොච්චර ලෞකික ජීවිතේ දේවල් අසුරු මිසුරු කරා. ඒ දේවල් එක්ක ඔබ ජීවත් වුණා. සමහර විට අනිත්‍ය දේවල්ම තමයි සම්පාදනය කරන්න වෙලා. ඔබේ කරගන්න බැරි අයම තමයි හදන්න වඩන්න වෙලා. කමක් නැහැ. දැනගෙන හදන්න.